හිමිදිරි භාවනාවට ගෞරවය මහිමය දෙවිඳුන්ට දෙමින්. ලොකු නැවක් හදනවා කියන්නේ සුළුපටු දෙයක්ද? පොඩිවට හිතලා එහෙම කරන්න පුළුවන්ද? එහෙම එකක් හදන්න නැවක් තරමටම කල්පනා කරන්න ඕනනේ. සැලසුම් යොදන්න, මුදල් සපයා ගන්න, අවශ්‍ය කරන දේවල් ටික එකතු කරගන්න. ඇයි? ඉංජිනේරුවන්, කාර්මික ශිල්පීන් ගතවන කාලය. හැබැයි මේ කිසිම දෙයක් ගැන කරදර නොවුණු, නැවක් තරමට කල්පනා නොකරපු අපූරු මිනිසෙක් ලොකු නැවක් හැදුවා. ඒක කරන්න ඔහුට පුළුවන් වුණේ කොහොමද? හෙබ්‍රෙව් 11 අත තුල මේ අපූරු මිනිසා මුණ ගැසෙනවා. ඇදහිල්ලෙන් නෝවා ඒ වනතුරු නුදුටු දේ ගැන දෙවියන් වහන්සේ විසින් දන්වනු ලැබ දේව බයින් පෙළඹි තමාගේ පවුල ගැලවීමට නැවක් සෑදුවේය. එයින් ඔහු ලෝකයා වරදට පත්කොට ඇදහිල්ලෙන් පැමිණෙන ධර්මිෂ්ඨකමට උරුමකාරයෙක් වූයේය. මේසා විශාල කටයුත්තකට සක්‍රීයව ක්‍රියාකාරී වන පිණිස දේව බයින් මුසු පෙළඹවීම ඔහු තුළ ඇති කළේ ඇදහිල්ලය. ඇදහිල්ල හැරුණු කොට මේ ලෝකයේ කිසිම දෙයකට මේ ආකාරයේ පෙළඹවීමක් කළ නොහැකි. මෙවැනි විශාල දෙයක් කරන්නට යෑමේදී ඊට අනුකූල වූ දේවල් නොවේ අප අවට තිබෙන්නේ. ඊට විරුද්ධව අපව සොලවන, අපගේ මනස වටන දේවල් බොහොමයි. මේ කිසිවකට ඇදහිල්ල සෙලවිය නොහැකි. දෙවිඳුන් වෙතින්ම ලද මේ ඇදහිල්ල දෙවිඳුන් උදෙසා මහත්දේ කිරීමට අපෝ පොළඹවාලයි. පැමිණෙන විනිශ්චයෙන් ගැලවීමට ඇදහිල්ලෙන් පෙළඹි නැවක් සෑදුවාසේ අපගේ ජීවිතය දෙවිඳුන්ගේ සභාව නැමැති නැව සෑදිය හැක්කේ ඇදහිල්ල සහ ඇදහිල්ලෙන් පෙළඹී කටයුතු කරන්නන්ට පමණි.